ඊමල් පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා රහත්තුන්ට සිල් නැත කියන. මෙවැනි මතයක් දැන් අන්තර්ජාලය ඔස්සේ යනවායි කියලා තියෙනවා. ඒ වගේම ධර්මය ඇසිය යුත්තේ ධර්මය අවබෝධ කරගත් කෙනෙක් ගෙම්මද කියන එකත් අහලා තියෙනවා අපි පින්නත ප්‍රසන්නාංශය. දැන් ඔය අලුත් රහත් කියන කාණ්ඩේ මිනිස්සුන්ව තමන්ගේ වසඟයට ගන්න කරන උප්පරවටි තමයි ඔය. එකක් තමයි කියනවා මේ ධර්මය අවබෝධ කරපු අයම ධර්මය කියන්න ඕනි. ඊළඟට කියනවා මේ ආර්ය ධානයේ ලැබුවේ නැතුව බණ කියන්න බෑ. මෙහෙම කී කියා මිනිස්සුන්ව සම්පූර්ණ නොමග යවනවා. රහත් කියලා කියන්නේ දසහංගේහි සමන්නාගත්ෝ අරහති උච්චති. රහතන් වහන්සේට අංග 10ක් තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඥාන, සම්මා විමුක්ති. දැන් මේ කියන හැටි එහෙම නැහැ. සමහර වෙලාවෙ කඩල බාජිනක් තියාගෙන කඩල කක කතා කරගෙන පැවිදි අතරම මිනිස්සුන්ට කියන්නේ අපිට සිල් අදාළ නැහැ කියනවා. දැන් අවබෝධ කරපු කෙනෙකුගෙන් අහන්න නෙමෙයි තියෙන්නේ මේකේ කවුරු හරි කමන්නේ. චතුරාරි සත්‍ය කතාව හරියට කියනවා නිර්මල විදියට. යෝනිසෝ මනසිකාරි කාට හරි තියෙනව නම් එයාට ඇහුණා නම් ධර්මය අවබෝධ කරනවා. ඒක තමයි මේ ධර්ම න්‍යාය. මකනු මක නිවරදිව දකිනා සත්පුරුෂයන්ගේ දහම් කතිකාවත සිංහාවලෝකනය සැම සෙනසුරාදාවකම රාත්‍රී 9ට ශ්‍රතා රූපවාහිනිය ඔස්සේ සජීවීව නැවත විකාශය සඳුදා පස්වරු 2:30ට සහ බ්‍රහස්පතින්දා රාත්‍රී 9ට